යින් ඔබෙක්වන්නේ ස්වාධීන් රූපාණී සවස හයිතිය ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කොරෝනාව පරක් ගන්න අලුත් ඊතිත් එක්කම ගැසට් පත්්‍රයක්. පන්ඩික්ස් පොකුර තවත් ඉහලයක්දී වයන්ගුඩ තැන්තුනත් අධි ආරක්ෂිත කරයි. ොරෝනාවේ හැසිරීම බලා ඇදිරි නීතිය ගැන තීරණයක් ගන්න හමුදාපති ශවේද්‍ර සූදානමින් කොරෝනාවේ මාධ්‍ය භාවිතයටත් උපදෙස්මලාවක් අනාගතය ජයගන්න පොරෝනාවට බිය නොවූ පහේ හපන්නු රිෂාඩ්ගේ මල්ලීව ගෙදරයා වූ සඩයේ නියෝජ්්‍ය පොලිස්පතිට නීතිපතිගෙන් නියෝගයක් ම්කෙන් තබත් කෙනකුට කොරෝනාව බෝවෙන්නේ නැහැ දොස්තර සහතිකවෙයි සෞඛ්‍ය විදිවිධානවලට අදාළව නව නීති සහිත ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍යමාතය පෛත්‍ර වඥ්‍යාරචි මහත්මය පවසනවා. පොරොනාවට එරහිව යළි නැගිටිමුමයිෙන් ස්වාධනරූපහනි සේවේ පැවති සජීවි සංවාදයකට එක්විමුණි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ. ො- වසන්ගතයේ ්‍යප්්‍යයත් සමග අනුගමනය කළයතු සෞඛ්‍ය ර්ක පදේශ පිබඳ චනතාව දැනවාත් කරුණා. ඒත් පසකය කාලය තුළ එම ක්‍රමවේදය අනුගමනය කිරීමේ මන්දකාමී සමභාවයක්ක් නට ලැබනාා. වඩතුල පවතින තත්වය හමුවේ ජලි එම මාර්ක උපදේශ හඳන්වාදීමට සෞඛ්‍යංශෝපයවර කෙනතිබෙනවා. සෞඛ්‍ය පුරුදුවලින් පැනනැගෙන කාරණ. නීතියක් බවට පත් කරන්න අපි කටයතු කරන හෙට හ නිද. ජනතාව අනුගත නොවනොත් ඒ අයට මාසහයක සිර දඩුවමක් ලැබෙන ආකාරයේ නඩුවක්. පවරලා ඔන්ව වරෙන්තුුවක් නොමැතුව අත්ත ඩංඟුවට ගන්නට පුළුවන් මොකද යම් කිසි කෙනෙක්ග අත් වැරද්දකින්. මුළූ මහත් සමාජයටම මේ ව්‍යසනය පැතිරෙන්න්න පුළුවන්. මේ වන විට සයට පණහක් තමයි අපි උපදෙස්තීල තියෙන්නේ පුද්ගලික සහ පොදු ප්‍රවාහනයේදී ගමන් කරන්න පුළුවන්. එවගේම සියයට හැත්ත පහයි ඉන්න පුළුවන් සුපමාකට බැංකුවල අපි තාම කෘෂිකා මේ සියයට සියයක් උුණනාට කමක් නෑ කියන දැනක ඉන්න. විශේෂෙන්ම බියටිසැලුන් සල භාබෂ්සල සීයට පනහක් පමණයි මේක අපි අපේ ගයිඩ්ලයින් එක මේ ආකාරයට තමයි රට කටුතු කරන්න ඕන කියලා. මිනුවන් ගොඩ ඇඟලුම් කර්මාන්ත්‍රශාලා වාශත්‍රීත කොවිD-19 පොකර මේමන විට එක්දහස් එකසි අසූ පහදක්වා ඉහල ගොස් තිබෙනවා. යන්ගොඩ පොලි බල ප්‍රදශය කුරී කොටුව මාලික තන්න සහ එලුවා පිටියාන ගම්මාන අධී ආරක්ෂිත කලාපලෙස අද නම් කෙරුණා. COොVවිD-19 වරසත් එක්ක මේ වෙනකොට අපේ රටේ ඇතිලා තිබෙන තත්ත්වය හමුවේ අපට කිසිම ආකාරයකින් හැකියාවක් නැෑ. ර්ථක වශයෙන් හෝ අධ්‍යාපනික වශයෙන් හෝ ඕනෑමක්ෂේතලයකින් අපේ රට ආපස්සට ගමන් කරන්න ඉඩක්තියන්න. අන්න නිසා මේ වෙලාවෙ අපි කරන්න පුළුවන් හොඳමදේ තමයි සයට සියයක් ආරක්ෂාකාරී වෙම වට කටයුතුවලටරටේ සංවර්ධනයට අපේ දායකත්වය ලබාදනක. එතකම යුදමමුදාපතිවරයා ස්වාද පවාහහි දධ්‍ය චාල අද පැවත්තු වනසාකචාවකට එකක්විමට්‍රකාශ කලේ අපේ රටේ ජනතාව හරිම බුද්ධිමත්. ඔවුන් මේ ෝI- පාලන හටතුලටට සියයක්ක් ඔවන්ගේ දායිකත්වය ලබාදන කියලා. එතොරතුරුත් එක්ක අපි සූදානම් COොVD-19 සම්බන්ධයෙන් අප රටේ අලුත්මතත්ත්වය මේ විදිහට දකින්න. පසුගේ පැවි හතතුළ නිනුව ගොඩ ඇඟලුම් කර්මාන්ත ශලාවාශත්‍රිත ොවි-19 පොකරෙන් රෝගීන් එකේ තුන් දෙෙකු වාර්තා වීති වෙනවා. විදෙස් වල සිට පැමි දෙෙනකුද කොරෝණා සාධතින් බවට හඳුනා ගැනනා. එයනුවමැරටින් වාර්තාාවන සමස්ත කොරණා රෝගීන්ගේ සං්‍යාව හාරදහස් හයිසිය විසි අටක් ඉන් තුන් හස්තුන් සසිහත් දෙෙනකු සුවේ ලබා රෝහල් වලින් පිටව ගොස්තිබෙනවා. ම් පහා වියන්ගොඩ පොලස් බල ප්‍රේශයට අයත් එලු අපපිටිය කූරි කොට මාලිග තැන්න්නේ යන ගම්මාන අධි ආරක්ෂිත කලාපලෙස නම් කරතිමෙනවා. COොVID-19න් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ මෙම තීරණගත් බවයි, ගම්පහා දිස්ට්‍රික්ලේකම් සුනිල් ජයලත්මතා ප්‍රකාශ කළේ. එම ගම්මානවල ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළ වෙනත් පහසුකම් ලබාදීමට කටයුතු කරඇති බවයි දිස්ට්‍රික්ල එකකම් වරයාා ප්‍රකාශ කේ. මෙම ගම්මානවලට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි වනසේ මාර්ග බාධකේදවීමට ආරක්ෂිකංශ පියවරගෙන තිබෙනවා. මෙ අතර මන්නරම පට්ටිටෝට්ටම් සහ පෙරියකඩ යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුද කලා ගම්මාන ලෙස නම්කර ඇති බව COොවිD-19 පැ වැලක්මීම මේ ජාතික ක්‍රියයන් විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යොද හමුදාපතති ලතිනන් ජනරල් ශවීන්ද්‍ර සිල්ව මහතා ප්‍රකාශ කලා. माන්නර में ප්‍රदේශයඊए සහ පෙරේදා දිනයන් දෙේ दिම වගේ පති තෝට්ට සහ පෙරියකඩේ කියන ගම්මානවලින් සුළුපිරි සෝ कोොई දාසාධතයන් හැටිට ස්වාගන්න ලැබ්වා එ අනුව අද දිනේ මේ වනවිත මන්නර මේ පට්තිතෝ්ටම් සහ පෙරියකඩේ කියන ගම්මාන දෙක ඒ කුඩා ගම්මාන දෙකක් හුද කලා ගම්මාන දෙකක් හැටියට නම් करරුණන් ැබවා හදෙක්ම මන්නාරමයා සෙසු ප්‍රදේශවලට එම් ප්‍රදේශයේ ඉන්න පාස්विයන් එෙන් ප්‍රදේශයේ ඉන්න බැවින්. එ එයින් අනි ප්‍රදේශවලට මේය පැතිරියයාම් වැලැක්කීම අරමුණින් තමයි මෙම ප්‍රතිතෝටම් සහ පෙරියකඩේ කුඩා ගම්මාන දෙක මේ ආකාරයෙන් හුදකලා ගම්මාන දෙකක් खෙර නම් කරන්නේ. මෙමත්‍ර දඹුල්ල විශෂ ආර්ථිකල් මධ්‍යස්ථානයකුටද කොරුණා සාධනයවීම සම්බන්ධයෙන්, වසංගත රෝග විද්‍යායිකය අධ්‍යක්ෂය විශෂඥමෛද සුදත් සමරවීර මහතා දහස් පල කලා. දබුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කොවිද්ධනේ ආසාධීතයෙක් පැමිණි බවට අපිට තහල් ගුණට පස්සේ හම පීක්ෂණ තන සිදු කරනෝ යම් කිසි විදිියකෙන් මේ වකසේ තන ප්‍රතිරීමක් තිබුණද කියලා දැන ගැනීම සඳහා. මෙයාකාරරික් සිදුකිරීමේ දී සමාජය තුළ පිළිබඳව විශේෂම බියියුතු නැ. එතින් වඩාත්ම වැදගත් දේතමහ ප්‍රමුකම දේ තමයි පුළුවන් තරන් උපරිමෙන් මේ සමාජයට පැමිණිෙන් වලකින්න. රක්‍ෂණ සිදුකිරීම සඳහා රජයවෑකරන මුදල් සම්බන්ධයෙන්ද ඒමහතා අදහස් පල කලා. ඒගේ තමයිට අධි විය දම්දරන පරිීක්ෂණය අවමෝශෂයෙන් රුපියල් හද්දා කටදහත් අතක ප්‍රමාණයයක් රජයට බෑවෙනෝ මේ පරීක්ෂණයක් කිරීම සඳ. එකක් අයිකුටගේ සම්පලට පරිීක්ෂණ දෙතුන් අතාවක් අපිට කරන්න සිද්ධ වෙන අවස්ථා යන. මේ විදිට ගත්තාහම රජය විසින් ඉතාම විශාල මුදලක් කිසිම පැකිලීමක් නැතුව. කොවිද්ධනාවය රෝගය හඳුනා ගැලීම සඳහා මේ අවස්ථාවද වියදන් කරන අපේ රට තුළ. නිතින් මේ වගේ අවස්ථාවකද. මේ දෙටක පිසි පරීක්ෂණයේ සිදුකරගමන තියෙන අවස්ථාව නිසි පරිදි ප්‍රයෝජයට ගන්න කියලා අපි ජන්තාවගින් ඉල්ලා හිටිනවා. කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුවියකටද කොරුණ ආසා දෙනවී ඇති බවත් අහවරු වී තිබෙනවා. ඇය කැලනය විශ්වවිද්‍යාලයේ සමජ විද්‍යාපීටයේ සංඛාන අධ්‍යන අංශේගෙනම ලබන මිනුන් ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරණයක්. මෙම සිසුවිය සංග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු PCRCR පරීක්ෂණ සහයුම් කළ බව කැල්නිය විශ්වවිද්‍යලයේ මාධ්‍යත්්‍යයක්ක්ෂ චේෂ්ට කතිකාචාරය විජානන්ද රූපසිංහම් හතා සහන් කලාා. එම සිසුවියගේ පයාාමිුව ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතන සවේ කරතිබෙනවා. විශ්වවිදාලය ඊට අදාල සියලු පියීවර මෙ වන විට අරන්තියෙනවා. ඇය අවසන්වාට විශ්වවිද්‍යාලය වෙත පැමිණ තියෙන්න්නේ සැප්තැම්බර් තිස්වෙන දින එය අනු අය සැපතැබර් විසි අටහ විසිනම් වන දිනවල ගමන් කර පුස්ථාන පිබඳ දැනම්දීලා තියවාඒ පිළිබඳද කටයුතුවිමසල බල මුණ ැසු එහම තන් සම්බඳධතා පැවැත්ව සියලු දෙනට දැනුම්දීලා තියෙනවා සොයන් නිරෝධයන ක්‍රියාවලීකට ලක් වෙන්න කියලා ශ්විද්‍යාලය ය සමඟ සමීපසිටි මිතුරියන් දෙදෙනෙකුට යම් කිසි විදිියකට කොවි ද දත් ය. ද කියලා පරිීක්ෂා කර බලන්න මේ සඳහා යොමු කරලා තියනවා ඊට අදාල පරිීක්ෂණ වාර්තා හෙටවනවිට ලැබීමට නියමිතයි. කෙසේ වඋනත් සමස්තයක් හැටි ගත්වොත් විශ්වවිද්‍යාලය හා ඇය හා සම්බන්ධ කම්පැවත්තුූ එකුොස් දෙනෙක් මේ වනවිට සොයං නිරෝධායන ක්‍රියාවලට රක්කල්ලා තියෙනවා. මිනෝම් ගොඩ බ්‍රන්ඩික් ර්මාන්ත ශාලාාවේ සේවය කළ කුරුණෑගල බෝයගෙන. මඩ තියවල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝණ ආසදලේී ඇති මව පිේර් පරීක්ෂණවලින් හැලිවුණා. ගනිවසේසිියලු දෙනා හා අවටනිවෙස් දෙකක පදිංචිකරුවන් PCR පරෙක්ෂණ සිදුකර ස්වන් නිරෝධලීට යොමු කරතිමෙනවා. ව්‍යියන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යසානයේ සඒකට අධික පිරිසකගේ PCR පරක්ෂණඒම මධ්‍යසාන භූමයේදී අද සිදු කෙරුණා. වැඩි වශයෙන් ජනතාව ගැවසන ස්ථානයක් බැවින් මෙම PCR පරක්ෂණ සිදුකෙරුණු පවයි, මහදජන සෞඛ්‍ය පරීක්ෂිකවරුන් සඳහන් කළේ. ුවංගොඩ ඇඟලුම් කර්මාන්ත ශලාාවේ සේවකේකු ටපොළ ප්‍රදේශයේ සංචරණය කිරීමම් හේතුෙන් එම ප්‍රදේශය විසිහදදනකුගේ PCRCR පීක්ෂණ අද සිදුකරුණා. ස්වාමීන් වහන්සේ දෙනමකගේ සහ සැසු පුද්ගලෙන්ගේ PCRCR පරීක්ෂණ සිදුකරුණේ, බටපොල ශ්‍රී සුබද්‍ර राම විහාරස්ථනේදී. ො-19 නාසාධ තිනෙකසේ දහන් අව දෙෙනකු අතුර දන්වසසිටින බවට ඇැම් මාධ්‍යෝසේ පැතිරණ ප්‍රචරයේ, කිසිදු සත්‍යතාවයක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ පොලිස්පති අජි ත්‍රෝහණ මහතා පවසනවා. පසුගගේ ඉරිදා දින කෝවි වසංගතය පිළිබාද නැවත අපිට අධානම ඇති විට අවස්ථාවදලා නිෙනුවන් ගො බ්‍රැන්ඩික් ර්මාන්ත සාලාාවේ සේවය කරන සේවකින් පිළිබඳව ස්යාබැලුව ඔුන්ගේ ලැස්තු ලබාගත්තා. ත දුරකතන අංක ලබා ගත්තා එයානුව ඔවුන් සම්බන්ධ කරගෙන පසුගිය දින කීපය තුළම සිදුකරපු මෙහෙමේ ප්‍රතිඵලයක් ඇැිටේ සේවකින් සරුදිනාාවම පාහි මේ වන විට भारතා ක ती ඔවු නිरोधාयන මධ्यस्ථान එ त्ම් प्रतिकार මධ्यस्थाන වෙත යොමු करලාती ෙනවා. य නිසා එවැනි ආකාරයකට අතුृधාनවීම ගැනට තුතුරුණ है सමර भीට ඔව उनගේ ළगा ඥාතිී ඒගේ මොවු ඇසුरුරපු है. ඒවාගේ මहු आගේ स्ථාන පිළිබඳව අපි නිරන්තර අවධाනෙන් සිටनों कैसे වෙता कोवि पॉසිिटिव එක ධානමය අතුृधान केන ड़ती कि सीसा्यताාව्या නෑ. බඳධනාගාරය තුළ අහමු ලෙස CR පරක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පේවර ගන්න ලෙස රජ්‍යමාතය සදර්ශනී ප්‍රාදු පුොලේ මහත්මිය උපදෙස් ලබාදී තිබෙනවා සියලුම බන්ධනාගාරවලට බාහිර පුද්ගලින් ඇතුළුවීම මේ වන විටත් තාවකාලිකව නතර කර තිබෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ. අපි බාධක ඉස්තරහා හිටියටත් වඩා දහිර සම්පන්නව නැගටෙනවා. අපිCOෝවිD-19 පරාධ කරලා. ඒ බව ලෝකෙටම ආයමත් පතාවක්. ඔප්පු කරලා පෙන්ඩමෝ ඉදිරි දින කිහිපය තුළදී කොරෝණවෛරසය හැසිරීම නිරීක්‍ෂණය කර ඇඳරිනීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව යුධහම්දාාපති ලිතුන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා තපු පෑවි අහතර තුළ නිෝතාහන ඇත්‍රීතියඋ ලඟය කළ පුදගලින් සතනෙකු අතරංකෝට කෙනතිබෙනවා. එෙන්ම යතුරුපැදයක්ද පොලස් භටකත් බවයි පොලස්මාත කොටශ ප්‍රකාශ් කළ.ඒනුව මේබන විට ඇද්‍රනීතිය ළඟණයකිරීම සම්පන්දයෙන් පුදත්ගලින් එකසෙක් දෙනකව අතරංකෝට කෙනතිබෙනවා එෙන්මඇ්‍රනීතිය ලඟනය කරමින් ධාවන කළ වාහන වි්‍යටක්ද පොලිස් භරිට ෙනනති බවයි පොලස්මාත කොටශය වැඩදිරටත් ප්‍රකාශ් කළ. එම වාහනතර යතුරපදි වි්‍යහතරක් ත්‍රේරෝතරතතු නක්ෂහා ොරතයක් වන්න බයි වා තාබන්නේ මැත්‍ර ගම් පහ ොලිස් පල ප්‍රදේශ දහට පුරා තවතුරටත් අක්ඩව නිරෝධයන ඇද්‍ර නීතිය ක්‍රත්මකයි. පවන තත්ව ඇතේ න්ද්‍රනීය වත්කිරීමට කිසිදු විඩ කඩක් නොතිමවයි, ුදහම් ාපත තු චන ත්‍ර සිල් මතා ප්‍රකාශ කේ. ට දදිරිනීතිය පනවා ති ප්‍රදේශවල ඇදිරිණීතිය තවදුරටත් ඉදිරියටත් අවත්වාගෙන ෑමටයි කටුතු කරල තිබෙන්නේ විශේෂාව ඊට හේතුවල තිබෙන්නේ ඒය දිනේ දී සාධත්‍යන් සස්නා ගැනීමේදී සාධි්‍යන් ස්වාගන ලවියවි නිෝදාාල් ඇදරිනීතිය පනව ඇති ප්‍රදේශවලින් ඉඒේ හින්ද කිසිේත් මේ අවස්ථාවදී ඒ නිෝධ නිදිීතිය නවත් පනවා ඇති ප්‍රදේශවලින් එය ඉවත් කිරීමට හැකියාවක් නෑ තව දිනක හිපයක් ඉදිරිිය දී මේ විස්ට්‍රේෂණය කිරීම අනතුරුව තමයි දදි ී ය ත් ැ. ද ගන තීරණයක් රජය විශසින් ගනු ලබන්නේ. මෙතර සෞඛ්‍යපදේ සුලංගනය කරමින් වටවල ප්‍රදේශය පවැත්ව වූ රැස්වීමක් විසුවා හැරීමට පොලිසිය කටයුතු කලා. වටවෙල ටෙම්පල් ස්ත්‍රෝචනපදේ ප්‍රජෝංශාලාාවක පවැති රැස්වීමකුයි මෙලෙස විසුරුවා හැරුණේ. කෙසේ වෙදත් ප්‍රදේශපසින් පවසන්නේ තමන් සෞඛ්‍යප දෙෙස් පිළිපදමින් රැස්වීමල් පැවැත් වූ බවයි. අිකම ප්‍රදේශව සභාවය සභපතිවරාද පිරිස බිශ්‍රවා හැරීමට මැතිහත් වුණ COෝVවිD-19 වරසිය හා සම්හන්ධ පුවත් වාර්තා කරනයද. ජනතාව නිසිලෙස දැනුවත් කිරීම සඳහා මාධ්‍ය භාවිතකන ලෙස රජයේ ප්‍රෝති දෙපාර්තිමෙන්න්තුව සියල මාධ්‍ය යතනවලින් ඉල්ලා සිටිනවා. මේ පිරිබණ වැඩතුරොරතුරු රාත්්‍රීන ාවඇයිතිය ප්‍රධණන පෝති විකාශවෙන් බලපොතුවන්. පහ ස්ශ්‍රණනිය ශිෂත්ව විභාගය ඉතා සාර්ථ කලෙස පැඇත්ුණු බව විභාග කොම්සාරිස් චෙන්න්රල් සනක් පූජිත මහතා පවසනවා. දරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විභාගය පැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ගගෙන තිබුණේ. මෙව ශිෂ්‍යාත් විභාගස හා මුහුණදීම සුන්තුන් ලක්ෂිතිස් එදහස අනු හතරන කු කම්ල වාසිටයා ඇදි ීතිය පනවාති ගම් පා ික් තු විභාග දධ්‍යස්ා හ ස්ා පන ති. මෙ බහගේ පැමිණීම ඉතාමත්න සතුටදායකයි, වහ කාරරිමණ්ඩලේ ඇප කැපමින් යුතුව මේ කටිුතු සයල්ලේ සිතුකරතිබුණ ශ්‍ර ලං කාපොලසි ආරසක හමුදා. අපදා කළමනාර මධ්‍යස්ථාන, විශේතූ වැඩිසරහණ ක්‍රියාත්ම කවුෞඛ්‍යරසිත වැඩරහක් මධ්‍යම ගමනා ගම මණඩේ පෞද්ජලි පස්ස සමා ගමසා තුන්ගේ ඇද පර්මේන්තුවත් විශාල සහයක් ලබාද වන්න. විසාල කාරභාරයක් ට කරනු ලබවා ජනමාධ්‍යය සලුම අයතන.ඒ පිළි දත්ම මේ ලාව ස්තතිවන්ත වෙන. ජාතික මෙවර සලදිනාගේම ඒකාබද්ද මෙහෙමක් ඇයටතේ අපටාද ක්‍රියත්ම කරන්න හැකි වුණ. කරණ වෛරසය ආසාධනය වූ දරුව පස්සනකුද විවර්ශෂතතු භාගේ පිස්ටිය. උන්ට බදාවකින් තොරව ශිෂත් ාගටලීමට අවශ්‍ය සියල පසුකම් සම්පාධන කරති බවයි. අගුඩ ජාක ෝනරෝග විද්‍යාතනය දක්ෂ වෛද්‍ය හරිත අතනායි මමාතා ප්‍රකාශ්කලේ. මෙර ිෂත් විභගගේ සම්හන්ධය මවපියන් ගුරුන් සහ සිසුසිය අදහස් මලෙස පල කලා. ඇත්තවසෙන්ම විවාාග තිබක් ගැන අපි ගඩක් රජයට ස්තුතිවන්ව වෙන මේ අවස්ථාවයි මොකද දෙමවපී වසෙන් අපි හරි පීඩනකින් හිට. රජටි ස්තතුතියින්තයෙන මේවාගේ තත්ත්යක් ඇතිලත ලමගේ ආරක්ෂාව ගැෙහි හමදේම යොද වෙලා ලිබාග තිබ්ක ගෙන. ඇම දම ලොක්්ඩවන්ටරගෙන ඉඩ බෑ නගරක වඩා ගම්බද ලමයින්ට තමයින විභාග වකින්නේ. හද හරි සතුටුයි මේ කරෝන මැදහරි මේක ඉවරයක් පෙච්ච ම දම්ම වවශයෙන් අපිටත් සතුරුේ දරුවන්ගේ මනසර නිදහසක්. මේ වන්නකං අපිට උදවකරපු හැමෝටම ස්තූතියි. ඔ ගොඩක් ලේසේ ප්‍රතිඵල එනකොට තමයි බාලන්නපුලවා. ඇත්තර් මට ගොඩක් සත්තුටුයි ප්‍රශම් පත්තර ගොඩාක් ලේසි ගෝට අභය රාජපක්ෂ ජනාඩිපතිතුමාට අනික් සියලූම දෙනාට ඩාක් ස්තූතිවන්ත වෙනවා. ඌූ හරිම ලේසි ඒ ඉවරච්ච ගැන හැරිය සතතති. අධ්‍යාපන අමතය මහචාර Gලල්ි රිස්මහතා කොඹ ඩියස් නායික විද්‍යාලයේ නිරක්ෂ චාරකවක නිර්ති වුණා ඉන් අන්තුරුව ඒ මහතා මධ්‍යවෙත මෙලෙසා දහස් පළ කලා. දෙවතාවක් මේ විභාගය කල්දාල තිබන තවතාවත් කල්ධන්න එපා කියනක. මේ ඉල්ලීම ඉතාමත් දැඩිලෙසාාවය දෙමවපියන්ගෙන්. ඒ ඉල්ලීමට තමයි රජය ප්‍රතිචාරයත් දැක්කුවේ. මේ අපි කරන්න ඕන අපේ දරුවන් ඒ දරුවන්ගේ අනාගත අපි සුරක්ෂි කරන්නවවා හම හැගීමමක් ඇතිව තමයි සියලමක්ෂේත්‍රවල නිලධාරින් මේ වැඩකටයුතු කළේ අ කිසිම් ප්‍රශ්නයක්න දිවයිනය කොහෙව අපේ අවංක කෘතජතාවේ ප්‍රකාශකනව සියනු දෙෙනට. මෙේතර අධ්‍යන පුද සාතති පත්‍ර උස් පෙල විබගේ හෙට ආරම්භවීමට නීමටයි හෙට සිට පනමස හයි වනටාතික් විභගේ පැත්වෙන. හිට දිනේ නම් නක්ටෝම්බර්මස දොස් පෙන දින අපස උසස් පළ විභාගය විභාගම දෙස්ථාන දෙදා සයිසිය හතලි සටක් හස්සේ ක්‍රියාත්මක වෙනවා. විභාගය සඳහා තුන් ලක්ෂය හැට දෙදස්ටසේ විසි හතරක් පෙනීසිටීමටීම තැයි. මෙම විභාගදිී අපි විශේෂත විවාාගමත් දෙස්ථාන කරනාව ගම්පාදිශක්කය ඇති කල තින භාගමද දෙස්ථාන දොලහ නිරෝධයන අධර්නීතිය ක්‍රාත්මක වරන ොලිස් වසම් සඳහා මේ විාගම දෙස්ථාන ක්‍රියාත්මක වේ. නිරෝධයන ව දරුවන් සඳවූ විශේෂ වැඩි පිල්ලක් දා යන සෑම ද. ඒම අපේක්ෂා රෝහෙත් අඩ ටෝහලෙත් එනි මදධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක වුණා විශේෂර විභාග මධ්‍යස්ථාන ස්වැන් නිරෝදායන්ට ලක් ව දරුවන් ඟමතියන විභාග මධ්‍යස්ථාන්ට ොමුකිරීමට සෞඛ සේවා වෛදල් දහරිනු ඇමජන සෞකෘස් පරික්ෂකනුත් අවශක්‍රියාමාර්ග ගත්තා අපේ කලාපත්්‍යහපන අතිශවරුන්ගේ මහෙවීම ඇයටතේ. ක් ෙව හ ා ල ැ තු න ක් න ගේ හ හස ක්කරනවා. සින හ ෞඛ්‍ය පදෙ ඇතු ෙනැත්තුරතුර .MOe.go.l බඩ ඔස්සේ ලබාදීමට අධ්‍යපන ත ක තු කරතිම ෙන ර ා තු රති නවා ඇද ත් ප්‍රදශවල විේෂ ස්ස වන්ද ාත්මකයි විාගේ අවසන් වීමෙන් පසුව චා රීම වැෙ ප හැ ක් ප ො ්‍රකාශ හ දේ. ෙදරින් යනොට සෞඛ්‍ය සිරිත්වලට අනුගත වෙලායන්ට අනිවාරයම මුහුණු ආවරණයක් පැළගෙනයන්ට පොරිම සෞඛ්‍යරක්ෂණ කරම අනුගමනය කරන්නනෙ ස්ස එකකින් බැස්ස විගසත් විාගමධ්‍යස්ථානයට ගිය විගසත් අත් පිරිසුදු කරගන්න විභාගයක් පටන්ගන්ඩ ඉස්සෙල්ලා ළමයි ඒකරාශි වෙලා සාකච්ඡා කන. මේ කාල පරිච්චේදේ එහෙම සසාච්චා කරට කාලා පරිච්ච දෙයක් නෙමේ එක මේ අධර්නීතිය තියන ප්‍රදේශවලට විතරක් නෙමයි හැම ප්‍රදේශකම වලපානො හැම වෙලාවෙම එක්නකාට ගැටිලා එකතු වෙ ඉන්ඩප පුළුවන්තරම් හද කලා. උසාහරන්න ඉවර ච ටිය මුම ළුවන්තරං එක්ට තමගේ නිවස්ල්ටන් ම් යම්කිසි ආකාරයක රෝගලක්ෂණ බාවට සැකරන දරුවේ කින්න්නවනම් ඒගොලන්ට වෙනම විශේෂ විභාග පරීක්ෂකවරේ කැරතිේ වෙනම ස්ථානෙකුත් හැම විභාග මධ්‍යස්ථානයකම සූදානම්රල ති නො කියලා එකත්හො ප්‍රණනතාව. ඒ රාත්‍රයේ තම මව මියගේ බව නොදන්න ආදරුවෙක් අද ශිෂ්‍යත්ව විභාගේයට මුණ දුන් කේදනිය පෝතක් අපට කරන්දනය ප්‍රදේශවෙන් වර්තා වනා. කරන්දනිය කිරණුග ප්‍රදේශ්වයේ බන්දුල සේනාතීර මහාවිද්‍යාලයේ ප්‍රාථමිකාංශී අධ්‍යාපනය හදාරණ කවිශ්‍ය චතුරංගගේ මව යේ මියගොස් ඇත්තේ කරාපිටියරෝ හලේද පිළිකාරෝගයක් හේතුවෙන් ඒ බව නොදැන්වූ කවිශ්‍යවගේ පියා අසල්වැසි නිවසක සිට අද උදෑසන ශිෂ්‍ය අත විභාගේ සඳහා දරුවා පාසලට රැකිෙනක මේ අයුරෙන් තම මව ජීවතුන් අතර නැති බවට සැකයක් කවිශ්වට තිබූ බවයි පියා සඳහන් කරන්නේ ප්‍රතියා ඉවස්මකන ඇපත අම්ම කරපිටෙන්නේ මට ගොඩාත්තේ මට එක නාර ඊීට පෙනකොන ඇේබ ගොරය කරන ගන් පයග අපි දොරාහමත ශත්වෙරලලා මයංක දවරුවට වෙන සත්ති පුුණහාවස දමටෙන්ටු ගහනකොට ඇහවා මෙහ ඇන්දේ ඇයි අම්ම මැරුුණද කියිය අපි ගුවන ඇබ දෙනෑහම් ස් පිරිතාලයා අමගදානයක් දෙන්නේ කියෙන හදන්න අම්මාටසනී පවෙන්නේ සි නැදැන් ඉටන් ශිෂ්ත්්‍ය කරලා ඇවිල්ලා. එන්ුවමතන් අ තරා ගන්න පුළුවන්වේද කියන ප ාගන්නවා රිෂාන්් බදීදීන්ගේ සොහිරු රියාජ බදවිදීන් නිදහස් කිරීමට අදාළව අපහාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ජ පොලිස්පතිවරයාට හා ප්‍රධාන විමර්ශන නිල්ධහරීවරයාට තමා හමුව හෙත පෙනී සිටින්නයි නීතිපතිවරයා දන්වා තිබෙනවා. පාස්කු ප්‍රහාරල්ලකළ අන්තවාදී ත්‍රස්ථයන්ට අනුබලදීම සබන්ධයෙන් සැකිටයි ්‍රයාාජ දෝදන් අතනගට ක තිබ හ පස්කු ඉරදින ප්‍රහර එල්ලකල බෝමරෙක්ුම රජු සමත්තා පාත්වා අති වටද චෝදනාල්ල වනා. එවැනි පසුබිම කිසිදු නීතමේ අවසරයකින් ොරව ්‍රයාජ දවදී නැත්තා දහස්කිරීමට අපාධ පරීක්ෂණද පාත්මේන්තුව කටයතුරඇබවට චෝදනා එල්ල වනවා මෙම සිද්ධියයට අදාලව සියලු විර්ෂණ ගොුණු හැදනේද වහම ඉදිරිපත් කරන ලෙස නීතිපතිවයා දන්වාතිමෙනවා නීතිපතිවරයා අික්ෂණෙන් තොරව ප दि නැත්තා නිදහස් කले ක ෙसे , හැද නේදී නතිපතිවරයාගේ අවදधානයට ักක්වීමට නීමයි. අදාළ නිලධාරින් හමෝන අවස්ථාවේදී. විමර්ශනය අනාවරණය වූ සාක්ෂි සමාලෝචනයකට භාජනය කිරීමට නියමිතයි. විශේෂෙන්ම ශ්‍රේෂ්ඨාධිකරන්නේ මූලික අයිතිවාසිකම් නඩුවක් හා අභ්‍යාචනාදිකරන්නේ ගුණුකට හේබල්ස් කෝපුුස් නඩු. රියාත් බද්ධීන් විසින් ඉල්ලා අස්කරගැනීමෙන් පසූ. ඔහුව අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හේතුූ කාරණ ගරු නීතිපතිවරයාගේ අවධානයට භාජනයවීමට නියමිතයි. ඉන් අනතුරුව මෙම නඩුව සම්බද්ධයෙන් ඉදිරිපත් සාක්ෂි. අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ගරුණ ීතිපතිතුමා අදාළ පාශවකරුවන්ට අදාළ උපදේශ දීමට කටයුතු කිරීමට නියමිත බවට සඳහන් කර සිටිනවා. අනුන් වෙනුවෙන් වෙහෙසෙන උතුම් මිනිසුන් සොයා යන අනුන් ගැනහිතම විශේෂන්ගේ දැ. ඇල් නමින් ශෙවෝන් ප්‍රනාාන්දු. දෙවියන් වහන්සේ කෙරහි භක්තිවන්තව ජීවත්වන ඇය. සමාජයේ යාපත් මිනිසකු ලෙස ජීවත්වීමට වෙර ධරණ තැනැත්තියක්. මෙට දුෂ්කර ප්‍රදේශවල දරුදරයන් වෙනුවෙන් වගේම මව්වරුන් වෙනුවෙනුත් ඇයකළ මෙහ අති විශාලයි. මම හොඳකාරමු දැකල තියෙනවා අපි අද මේ ඉන්න තැනනමෙයි සමහරුව වෙන්නේ. බොහොම දුෂ්කරත්තයෙන් යාල ජීවත්තයෙන්නේ. සමහර දරුවෝ ඉස්කෝල යන්නහැ පෙරපාසැල්යන් හැ. ජීවිතයට කොයි තරම් බාධක ආවත්. අනුන් වෙනුවෙන් උදව් කරන කර්තාවය අත් නොහැරපුූ ශෙරෝන්. කේප වතාවක්ම දුෘෂ්කර ගම්මානවල දරුදරියන්ට අශ්‍ය ආහාරපාන ඇඳුම් පැනඳුම්. පොත්පත් ඇතුළු බෝදෑ ලබාදීමට කටයුතු කරතිවෙෙන්නේ තමන්ම වෙහෙසවී උපයාගත් ධනය වියදම් කරමින්. මම කතෝලික ආගමාදහන කෙනෙක් මගේ දෙවන් වහන්සේගේ දේව වචනය අනුව ජාති ආගම්බේදයකින් තොරව. හැමඔටම එකහා සමානව උදව් කිරීම තමයි මගේ එකම තමන්ගේ කුස ගැන විතරක් මහිතන ආත්මාර්ථකාමී මිනිස්සු ජීවත්වන අද වගේ සමාජයක ශෙවෝන් ප්‍රනාාන්දු වැැනි අනුන් වෙනුවෙන් කැපවන මිනිස්සුන් සමාජයට මහගු ආදර්ශයක් අපි මංචි සුපර්ී පක කැන්නේ අපටම විතරක් නෙමේ සුපර් කියල්න්නේ නිකන්නවෙ මේ සමගින් ස්වාධින් රූපහනිය රාත්‍රී ප්‍රධාන සිංහල පර්ත්විකාශය නිමාට පත්වනවා නැවතත් හමේ රාත්‍රී නව අයිත්‍යහට Редактор субтитров А.Семкин Корректор А.Егорова